විද්‍ය විශය ලේසි කරන සයින්ස්ඒ + වඩියෝස් ධාපුසනින්ම නරබන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන වටසැබ් ගරුප් එකත් එක් එක සම්බන්ධ වන්න. අදාපි මේ වීඩියෝතුලින් කතා කරන්නේ පධාර්තයේ විපර්යාසය කියන පාඩමේ තියෙන වැදගත්ම කොටසක්. යාලට මතක ඇති අපි මීට කලින් වීඩියෝවක් තුළින් පධර්ථය විපර්යාසයටතේ බෞතික විපාර්යාස සහ, රසායනික විපාර්යාස ගැන හොඳ අවබෝධයක් ලබාගත්තා. මෙත්ත නදී මේ බෞතික හා රස්සානික විපාර්යාසියටතේ ඇති උදාහරණ කිහිපයක් අපි ගැඹුරින් කතාගන්නවා. ඊට කලින් ඔයාලා මතක් කරගන්න ඕන මේ බෞතික විපාර්යාස සහ රස්සාහිනයක විපර්යාසතර තියෙන වෙනස. අපි දන්නවා බෞද්තිික විපර්යාසයකදී එහි සංයුතිය වෙනස්වෙනිි නැහැ නමුත් මේ පධාර්ථයේ පවතින ස්වභාවය විතරයි වෙනස්වෙන්නි කියලා. හැබැයි රසායිනික විපර්යාසයකදී අපි දන්නවා ඒ ද්‍රව සංයුතිය වෙනස් වෙනවා ඒ වගේම අලුත් දෙයක් එක ඇනේ නව ද්‍රව්්‍යයක් හැදෙනවා. දැන්වාලට මේ වගුව දැක්කහම ආය මතක් වෙනවා මේ බෞ්තික විපර්යාස සහ රස්සායනික විපර්යාස වලට උදාහරණ. අපි මීට කලින් වීඩියෝවෙදි මේ උදාහරණ කිහිපය කතා කරලා තියෙන්නේ. දැන් අපි බෞ්තික විපර්යාසය යටතේ උදාහරණ කිහිපයක් ගැම්ඹුඩින් කතා කරමු. ඔයාලට මතක ඇති මේ භෞතික විපාරයාසයට තේ අපි උදාහරණ කිහිපයක් කතා කළා මෙතන පෙන්නලා තියෙන සංසිද්ධිය තමයි අයිස් දියවීම. මෙතන දී ගන අයි ද්‍රවබවට පත්වීම භෞතික විපාර්යාසයක්යල අපි කතා කළා. මෙතන වෙන්නේ මේ ද්‍රවජාලය නැවත අයිස් බවට පත්වීම. ඒවගේම, ජලය වාශ්පවීම ඒක කියන්නේ ද්‍රවජලය වායු අවස්ථාවට පත්වීමත් භාතිලි විපර්යාසයක් කියය ලපි කතා කළා අපි හුමාලයට පියනක් ඇලුවොත් ටිකවෙලාවකින්ඒ පියනෙ නැවත ජලබින්දු දකින්න ලැබෙනවා ඒ කිය කියන්නේ හුමාලයේ විදිට වාශ්පූුණු ජලය නැවත ද්‍රබවට පත්වීම තමයි මෙහිදී වෙන්නේ සංසිද්ධියත් භෞතික විපර්යාසයක් යටතර අයිති වෙනවා. ඒවගේම ඔයාල දැකල තියෙනවා ඉටි පන්දමක් දැල්ලු හාම ඒ ඉටින්ද මේ ඉටටි ද්‍රවබවට පත්වෙනවා. එහෙනම් මේ ගණයිටි ද්‍රවවීමත් බෞතික විපර්යාසයක්. දැන් අපි මේ කතා කරපු සියලුමු උදාහන්න දිහාපොඩ්ඩක් බලන්න. ගණයිටි ද්‍රවවීම අයිස් ද්‍රවවීම ද්‍රවූ ජලය නැවත අයිස්වීම ජලය වාශ්පවීම භාෂ්ප වූ ජලය නැවත ජලයවීම මේ උදාහරන්න කිහිපේ දෙසවල හොඳින් බලන්න ඔයාලට පේනවා මේ හැම්ම උදාහරණයක දීම යම් කිසි අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත් වෙලා තියෙනවා. ඔයාල දන්නවා පධාර්ථය අවස්ථා තුනක් තියෙන ඒ කියන්නේ ගන්න ද්‍රවවායු. ඔයාලට මේ එක්කෙක් කඋදාහන්න බැලූහම පේනවා පධාර්ථය තවත් අවස්ථාවකට පත්වෙලා තියෙනවා කියලා. මේකට තමයි අපි කියන්නේ අවස්ථා විපර්යාසිය කියලා. ඒ කියන්නේ පධාර්ථය තවත් අවස්ථාවකට පත්වීම. එහෙනම් මේ, ගණ හිටිද්‍රවවීම ජලය වාශ්පවීම අයිස් ද්‍රවවීම වැනි සංසිද්ධී අවස්ථා විපර්යාසයක් කියලා අපි කියනවා එහෙනම් දැන්වාලට තේරුම්ගන්න පුළුවන් මේ අවස්ථා විපර්යාසයක් කියන්නේ බෞතික විපර්යාසයක් කියලා මොකද එතනදීම පධාර්ථය සංයුතිය වෙනසක් වෙලා නැහැ පවතින ස්වභාවය විතරයි වෙනස් වෙලා තියෙන්නේ එහෙනම් ඔයාලගෙන් ඇහුවෝත් භෞතිකු විපර්යාසයකට උදාහරණයක් කියන්න කියලා ඔයාලට පොදු විදිහට කියන්න පුළුවන් අවස්ථා විපර්යාස තමයි බෞතික විපර්යාස වලට උදාහන්න කියලා දැන් අපි මේ එක්කෙක් අවස්ථා විපර්යාසයන් ගැෙන වෙනවෙනම කතා කරමු අපි දන්නවා අවස්ථා විපර්යාසයකදී ගාන ද්‍රවවෙන්න පුළුවන් ඒවගේ ද්‍රව වායුවෙන්නක් පුළුවන්. ඒවගේ ගන අවස්ථාවකඳලා වා්‍යවස්ථාර් පත්වවෙන්නත් පුළුවන් තව ද්‍රව ගණවෙන්නත් පුළුවන් වායු ගනවෙන්නත් පුළුවන් මේ විදියට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන ක්‍රම පහක් ගැන කතා කරන්න පුළුවන්. මේ විදියට අවස්ථාව විපර්යාස ආකාර අපි පහක් ගැන මෙතනදි කතා කරනවා. තමයි විලයනය හිමායනය වාශ්පීකරණය ගනී භවනය ඌර්ද්ද පාතනය දැන් අපි මේ එක්ෙක් අවස්ථාව විපර්ාසියන් මොනෝධි කියල බලමු. විලයනය කියල කියන්නේ ගණවස්ථාවක තියන ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීම මේ උදදාහන්නේය බලන්න මෙතනදිවාලට පේනවා ගන්න අයිස් ඒ කියන්න මේ අයිස් ගන අවස්ථාවේ තියෙන්නේ ඒ ද්‍රවායිස් බවට පත්වෙනවා එතකොට ද්‍රවා අවස්ථාවට පත්වෙනවා මේක විලයනයට උදාහරණයක්. එහෙනම් දැන් ආයෙත් මේ විලේනේ කියන එක අර්ථදක්වන්න කිව්වත් කොහොම දර්ථ දක්වන්නේ ගණ අවස්ථාවේ පවතින ද්‍රවයක් ද්‍රවාවස්ථාවට පත්වීම. ඊළමට අපි හිමායනය කියන මොකක්ද කියල බලමු. හිමායනයේ කියල කියන්නේ ද්‍රවාවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ගනාවස්ථාවට පත්වීම මේ උදාහනය දැක්කහම ඔයාලට ඒ එක පැහැදිලි වෙනවා මෙතන දිවෙන්නේ ද්‍රවාවස්ථාවේ තියෙන ජලය ගන ඒක කියන්නේ අයිස් සවස්ථාවට පත්වීම දැන් අපි කතා කරමු වාශ්පී කරණය කියන අවස්ථාව පර්යාසය ගැන. මෙහිදී සිදුවන්නේ ද්‍රවයක් වායු අබ්බවට පත්වීම. ඒකට හොඳ මුදාහන්නේ තමයි ජලේවාශ්පවීම. අපි ජලේරත් කරද්දි මේ ජලය හුමාලේ බවට පත්වෙනවා. එතනදිවෙන්නේ මේ ජලය ද්‍රවා අවස්ථාවේ ඉඳලා ජලවාශ්ප ඒයන්නේ වායු අවස්ථාට පත්වීමයි. ඊලකට අපි කතා කරමු ගනී බවනය ගැන මේ ගනී භවනය කියන අවස්ථාව පාර්යාසයේදි වෙන්නේ වායු අවස්ථාවේ තින පදාාර්ත්ථයක් නැවත ද්‍රවාවස්ථාවට පත්වීම මේකට උදාහන්නයක් තමයි වලාකුළු ඇතිවීම. එකන අපි දන්නවා පෘතුවේ තින ජලය වාශ්ප වෙලා ඉහළට නගෙනවා මේ ඉහළගිය ජලවාශ්ප සීතල වෙලා නැවත වලාකුළු බවට පත්වීම ගනී බවනයකට එක උදාහරණයක්. දැන්නපි කතා කරන්න යන්නේ තවත් එක් අවස්ථාව විපාර්යාසයක් මේකට අපිකිනවා ඌර්ධ පාතනය කියලා. මොකදද මේ ඌර්ධ පාතනය කියන්නේ. මෙහිදී වෙන්නේ ගනවස්ථාවේ පවතින පධාර්ථයක් කෙලිම්ම වායවස්ථාවට පත්වීම. ඒ කියන්නේ ගණ ද්‍රව්‍ය අපි රත්කරද්දිී ඒ ද්‍රව්‍ය ද්‍රවවෙන් නැතුව කෙලින්ම වාශ්පභාට පත්වීම තමයි මේ විපර්යාසයේදී සිද්ධ වෙන්නේ එහෙනම් ආයමතක්කර ගන්න එක නිර්වචනය ගන ද්‍රව්‍යයක් රත්කිරීමේදී ද්‍රවාවස්ථාවට පත් නොවී වාශ්පබාට පත්වීම ඌෘද්ධ පාතනය වේ මේ උදාහන්නේ බැලූ හම අනට පේනවා මේ ඌද්ධ පාතනයකෑන මොකක්ද කියලා මෙතනිදි වෙන්නේ අපි අයිඩන් කැට එකනෙ ගනා අවස්ථාවේ තින් අයිඩින් කැට රත්කිරේමකට ලක් කරනවා. එතැනති මේ අයිඩින් කැටට ද්‍රවවෙන්නතුව කෙළින්ම්ම වාශ්ප අවස්ථාවට පත් වෙනවා. දැන්වාල්ට මේ රූප සටහනෙන් බලාගන්න පුළුවන් මේ සියලුම අවස්ථාව විපර්යාසයන්ටික. මේ එක්කෙ කවස්ථාව විපර්ණයාසයන් හිදී මේ පාධාර්තය අවස්ථා වෙනස් වෙන ආකාරය ඔයාලට මේ ඊ තලවලින් දකින්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ රසායනික විපර්යාස යටදේ ඇති සංසිද්ධීන් කිහිපයක් ගැන. අපි තැන් මේ රසායනික විපර්යාස සඳහා උදදාහන්න කිහිපයක් කතා කරමු. අපි මෙතනදි කරන්නේ විද්‍යාගාරය තියෙනවා ලෙඩ්නයිට ්‍රේට් කියල සුදු පැහැති රසානික ද්‍රව්්‍ය සුදු පැහැති ද්‍රව්්‍ය රත්කිරීමේදී දුම්බුරු පැහැති වායුවක් බාට පත්වෙනවා. ඒ වගේම අවසානයේදී අපිට දකින්න තියෙනවා රතු පැහැති කුඩක් මේ කැකෑරුම් නලේඉතිරි වෙලා. එනම් හොඳට බලන්න මෙතැනදි මොකද උනේ කියලා සුදු පැහැති ලෙඩ්නයිට්‍රේඩ් රත්කරද්දි දුම්ඹුරු පැහැති වායුවක් පිට කලාා. ඒ වගේම අවසානයේ ඉතුරුුණා රතු පැහැති මෙතනිදවාලර්තේරෙනවා නව ද්‍රව්වේ හැදිලා තියෙනවා ඒවගේමමිහි සංයුතියත් වෙනස් වෙලා තියෙනවා එහනම් මේ රසායනික විපර්යාසේකට හොඳම උදාහරණයක් ඊළඟට අපි තවඋදාහනයක් බලමුමිහිදී කොප සල්ෆේට් ද්‍රාවනයකට අපි යකඩෑනයක් දානවා ද අපිට පසුව නිරීක්ෂණය කරන්න පුළුවන් මේ කොපසල්පය ට්‍රාවනයේ නිල්පාට අඩුවෙන බව ඒවාගේම මේ ද්‍රාවනය අඩංගු භාජනයේ පත්ලේ රතුදුමුරු පැහැති ද්‍රගව්‍යත් තැම්පත් වෙන කියලා අපිට දකින්න පුළුවන් අපි මේ ද්‍රාවණය අඩංගු භාජනය මදක් ස්පර්ෂ කරල බැලුව අපිට දැනෙනවා එහි උෂ්නත්වය යම් ප්‍රමාණයක් ඉහල ගිහිල්ලා කියලා මෙතන උදාහන්නෙන් වාලට පේනවා මේ පිපර්යාසේදී නව ද්‍රව්‍ය හැදල තියෙනවා කියලා නවද්‍රව්‍ය විදිහට රතු දුම්ඹුරු පැහැති ද්‍රව්්‍යයක් හෙදලා තියෙනවා ඒවගේම තාපේ නිපදි වෙලා තියෙනවා ඒ වගේම සංයුතිය වෙනස්වීමට නිරීක්ෂණයක් තමයි මේ කොපසපේට් ්‍රාවනේ පැහැය අඩුුවීම එහනම් මේ උදාහන්‍යයක් තුයාට පේනවා රස්සායනික විපාර්යාසයක් කියලා දැන්නබි තව්ධහන්න කතා කරමු මෙහිදී කරන්නේ කොපර්සල්ෆේත් ද්‍රාවනයකුයි සෝඩියම් හයිඩ්‍රොක්සයි් ද්‍රාවනයකුයි මිශ්්‍ර කිරීමක් මෙතනදි යාලට පේනවා කොපසල්ෆේත් ද්‍රාවනය පැහැය එකයන්නේ නිල් පැහැයක් ඒ වගේම ආට පේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයි් ද්‍රවනයක් මේ ද්‍රාවනය අවන්න ද්‍රාවනයක් ද්‍රාවන දෙක මිශ්්‍ර කරහම අපිට පේන විශේෂ නිරීක්ෂණය තමයි ලා නිල්පාට වක්ෂේපයක් හැදන එක. එහෙනම් මෙතැනදිවෙන්නේ අලු ද්‍රවවයක් සෑදීමෙන් මේ ද්‍රව්‍ය සංයුතිය වෙනස්වීමක් ඒ කියන්නේ මේකත් රස්සායනික විපර්යාසයක්. ඊළඟට මේ පරීක්ෂණයනුත් ඔයාලට රස්සායනික විපර්යාසයකට උදාහන්නයක් පෙන්නුම් කරනවා. මෙතනද අපි කරන්නේ තනුක හයිටුපලෝරිීක් අම්ල ද්‍රාවනයක් අරයන ඒකටසින් කැබලි කිහිපයක් එකතු කරනවා. එතන දිවාලට දකිඩ තියෙන නිරීක්ෂණ තමයි මේ සින් කැබලි ශයවීමකට පත්වෙනවා ඒ වගේ ඔල් පෙනවත් ද්‍රාවනම් බුගුලි පිට වෙනවා ඒක කියන්නේ වායුවක් පිටවෙනවා කියන නිරීක්ෂණය වෙනවා. එනම් මෙතනද තොල්ඩ පෙනවා මේ විපර්යාසේදී නවද්‍රව්‍යයක් හැදිලා තියෙනවා ඒවගේ සංයුතියත් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මේ විපර්සයත් රසායනික විපර්යාසයක්. දැන් අපි මේ කතාකරපු සියලුම පරීක්ෂණ ටික රස්සානික විපර්යාසවට උදාහරණ මේ වගුව දැක්කාමමාලට පේනවා මේ හැම ප්‍රතික්‍රියාවකදීම නවත්‍රව්‍යයක් හැතිලා කියලා. හොඳට බලන්න මේ වගෝදි है ්යිට්‍රේ රත් කරහම දුුරු පැහැති කුඩක් හැදෙනවා ඒවගේ දුබුරු පැහැති වායොපිට වෙනවා මේක තමයි නවද්‍රව්‍ය ඒවගේ කොපර්සාර්පේද්‍රාවනයකට යකඩනයක් දැම්මොත් එහම එහි නීල් පැහයාඩු වෙනවා ඒවගේ නවද්‍රව්‍ය විදිහට රතු දුබුරු පැහැති ද්‍රව්‍යයක් පතුලේ තැම්පත්වෙනවගේ තාපය නිපද වෙනවා සෝියම් හඩක්සයිඩ් ද්‍රාවවනයකට කොපර්සර්පේ ද්‍රාවනයක් මිශ්්‍රක රද්දිී එහිදී නීල් පැහැති අවක්ෂේපයක් හැදෙනවා ඩුලෝරරික් කම්ට සින් කැබැල්ලක් දැම්මොත් එහිදී වායුවක් පිටවෙනවා මේ එක්කෙක් පරීක්ෂණවලදී ලැබුණු නිරීක්ෂණ සහ නිගමන ඔයාල හොඳින් මතකතියාගන්න වුව ීට කලින් අපි කතාකරපු සියලුම රසායනක විපාර්යාස වලදී රසායනික ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියයන්නේ ඒ විපාර්යාසයන් වලදී නවද්‍රව්‍යයක් හැදිලා තියෙන වගේම සංයුතිය වෙනස්වීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි මේවිදිහට ද්‍රව්‍යයක්හෝ ද්‍රව්‍ය කිහිපයක් විපාර්යාසයට ලක්වෙමින් නව සංයුතිය සහිත, නවද්‍රව්‍යෝ නවද්‍රව්්‍ය කිහිපයක් නිපදවීම රසානිකු විපාර්යාසයක් හෙවත් රසායනික ප්‍රතික්‍රියාවක් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ රසානික ප්‍රතික්‍රියාවක් වෙන්නේ රසායනික විපාර්යාසයක් සිදවීමේදී. මෙතනදඔල රසානික ප්‍රතික්‍රියාවක් කියන මොකක්දගේ ලැහුවොත් මේ වච්චනටිකු හොඳින් මතකතියාගනඉඳලා ඔයාලට මෙහි ලියන්න පුළුවන් මෙතනද ඔයාල මතකදයාගන්නඕන නව සංයුතියක් සහිත නව ද්‍රෞව්‍යයක් නිපද වනවා කියන එක ඒ වගේම මේ රසානිකු විපර්යාසයක් කියන එක මේ වචන යොදලා ඔයාලට මෙහි තේරුම ඔයාලග වචනෙන් ලියන්න පුළුවන්. අපි දැන් දන්නාව රස්සානික ප්‍රතික්‍රියාවක් තමයි රසානික විපර්යාසියක දී සිදු වෙන්නේ එහෙනම් මේ රස්සායනක ප්‍රතික්‍රියාවක් සිද්ධ වනාා කියලා අපි කොහොමද නිරීක්ෂණය කරන්න කියලා බලමු අපිට මේ රස්සායනක ප්‍රතික්‍රියාවකදී නිරීක්ෂණය කරන්න පුළුවන් වායුපිටවීමක් නැතිනම් වන්න වෙනස්වීමක් නැතිනම් උෂ්නත්තය වෙනස්වීම නැත්තම් අවක්ෂය පැහැදෙනවා ඒවගේ ආලෝකයේ හණ්නිිපදවන්න පුළුවන් ඒවගේ ගන් දෙයක් ඇතිවෙන්න පුළුවන් අප මේ රසායින්ක ප්‍රතික්‍රියාවක් ගත්තහම එහි ප්‍රතික්‍රීියක සහ පල්ල තියෙනවා කියලා අඳුරගන්න ඕනම්. මොනාද මේ ප්‍රී මොනාද මේ පල අපි දැම් බලමු මේ වචින දෙකම ගද්ද කියලා. ප්‍රතික්‍රියක කියන්නේ රසායනක විපාර්්‍යසයකට එගෙනෙ රසානික ප්‍රතික්‍රියාවකට සහබාගීවන ද්‍රව්‍ය. පල කියල කියන්නේ රසානික ප්‍රතික්‍රියාවකි හැදෙන නව ද්‍රව්‍ය මේ ප්‍රතික්‍රියාව ගත්තහම මේ ප්‍රතික්‍රියාවේ ඕල්ඩ පේනවා මැග්නීසියම් ඔක්සිජන් කියන්නේ ප්‍රතික්‍රීයක මේ රසායිනික ප්‍රතික්‍රියාවෙන් පසුව හැදෙනවා මැග්නීසියම් මොක්සයිඩ් ඒ කියන්නේ මේ පලය කියලපි හඳුන්රනවා මේ විදිට අපි රසායිනක ප්‍රතික්‍රියාව කලිය අදී ප්‍රති්‍රියක வම්පසද ප ද குුුණු පසද ලියනවා. ඒවගේ ප්‍රතික්‍රියාව සිදුවෙනවා කියලා ඊතයකින් පෙන්නුම් කරන්න. ඔයාලට මේ උදාහන්නේ මැග්නීසියම් පටියයක් නිරේෂ්ණය කොරොත් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මැග්නීසියම් කියන ලෝහය හැමවෙලායම ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කරනවා ඒ ඔක්සිජන්සමඟ ප්‍රතික්‍රියා කරහම මැග්නීසියම් ඔක්சைයිඩ හදනවා ඒ ඇන්න මැගනීසියම් පටිය හැමවෙලාම දිස්්නයක් පෙන්න්නන්නෙනැහැ මකද ඒ වටා ඔක්සයිට් ලේය එකක් තියෙන නිසා. එක එකැන ඔක්සයිඩ වලින් වැසුණු වැස්මක් තියෙන නිසා. ඒක නිසා තමයි අපි පරීක්ෂණවලදී මැග්නීසියම් පටියක් යොදාගන්නවනං ඒ වැලිකඩදාසියකින් වගේ දෙයකින් පිරිසිදු කරන්නේ. එවිට තමයි අපිට හරියට මැගනීසියම් පටියේ දිස්නය බලාගන්න පුළුවන් වෙන්නේ. මෙහිදී අපි ප්‍රසායනිික විපාරයාසය අටතේ රස්සායනික ප්‍රතික්‍රියා ගැන තමයි වැඩිදුර කතා කළේ. මේ රසායනික ප්‍රතිික්‍රියා ගැන කතා කරත්ති අපිට නියමයක් ගැන කතා කරන්න තියෙනවා. මේ නියමයට අපි කියනවා ස්කන්ද සංස්තති නියමය කියලා. මේ උස්කන්ධ සංස්තිති නියමේ කියන්නෙ මොකක්ද. මේ නියමයෙන් කියවෙන්නේ රසානික ප්‍රතික්‍රියාවලදී සමස්ත ඉස්කන්දය වෙනස් නොවේ. එනම් ඉස්කන්දය සංස්තිතික වේ. එහෙනම් අපි බලමු මේ ඉස්කන්ධ සංස්තිිති නියමේ මේ කියලා තියෙන දේ මොකක්්ද කියලා. මේ නියමය හොයාගත්ත විද්‍යාඥා තමයි ප්‍රංශ ජාතික ඇන්ටන ලැවෝෂියර් කියන විද්‍යාඥයා මේ විද්‍යාඥාම නියමෙන් පෙන්වා දුන්නේ රසානික ප්‍රතිකත්‍රියාවලදී ඒට සහභාගවන ද්‍රව්‍ය ඒයන්නේ ප්‍රති්‍රීයකවල මුළුන්දය ප්‍රතිත්‍රියාවෙන් පසුවලබෙන පලවල මුළු ස්කන්දයට සමාන කියලා. ඒ කියන්නේ රාසානක ප්‍රතික්‍රියාවකදී ස්කන්දය වෙනසක් සිද්ධවෙෙන් නෑ කියන එක. යි මේ සංස්තිතිකයි කියලා කියන්නේ හැබැයි මේ නිය මේ යොදන්න පුළහන් සංගෘත පද්ධතියකට විත්තරයි දැන් අපි බලමු මේ විවෘත පද්ධති සම්ගෘත පද්ධතික යන මොනාද කියලා පද්ධතිය විවෘත්තනං අපි කියනවා ඒ පද්ධතියෙන් පරිසරයට පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හෝමාරු වෙනවා කියලා සංගෘත පද්ධතියකදී මේ පද්ධතියම් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්්‍ය හුවමාරුවක් වෙන්නේ නැහැ. මේ උදාහන්නේ බලන්න මෙහිදී ආරට පේනවා විවෘධ පද්ධතියක් සහ සම්ෘත පද්ධතියක්. මේ පළවෙනි රූපයෙන් පේන්නේ විවෘත පද්ධතියකට උදාහන්නය. මෙහිදී කැකෑරුම් නලය බාහිට පරිසරයට විියවෘත්තයි. එහෙනම් මේ පද්ධතියෙන් පරිසරයටත් පරිසරෙන් පද්ධතියටත් ද්‍රව්්‍ය හෝමාරු කරන්න පුළුවන්. මේ තුළදී සිද්දුවන ප්‍රතික්‍රියාවක අවසානස්කන්දය වෙනස් වෙනවා මොකද ද්‍රව්්‍ය හෝමාරු වෙන නිසා. ඒක කියන්නේ මේ පද්ධතිය තුළදී රසානික ප්‍රතික්‍රියාවක් වෙද්දී එහි හැදෙන නව ද්‍රව්්‍ය පරිසරයට යන්න පුළුවන් නැත්තම් පරිසරෙන් යම් ද්‍රව්‍ය පද්ධතියට එන්න පුළුවන් ඒක නිසා මේ විවෘත පදධතියේ අවසානස්කන්දය වෙනස් වෙනවා. නමුත් මෙදැන තියන සම්ෘත පද්ධතිය බලන්න මේ පද්ධතියති ඔයිල් පේනවා කැකෑරුම් නලය බැලුුණයක් මගින් නාවරණය කරලා තියෙනවා. ඒ කියන්නේ පද්ධතිය සම්වෘත්තයි. මෙහි දී ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී. ඒ ප්‍රතික්‍රියාවෙන් හැදන නවද්‍රව්‍යයක් තියෙනවන බාහිර පරිසරයත් එක්ක පූමාරුවක් වෙනෙ නැහැ. එහෙනම් ප්‍රතික්‍රියාව අවසානයේ ස්කන්දේ පෙන්සක් සිද්ධවෙෙන නැහැ. මේවගේ සංගෘත පද්ධතියකට විතරයි අපිට ස්කන්ධ සංස්ෘිති නියමය යොදන්න පුළුවන්. දැම්ම ස්කන්ධ සංස්තති නියමය යාලට මෙතනදී කෙටියෙන් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රීියකවල ස්කන්දය පළවල ස්කන්දයට සමාන වෙනවා. උදාහන්නයක් විදිට ප්‍රතික්‍රීියක අපි ග්‍රෑම් පහක්කිරල ගත්තොත් ඒ ප්‍රතික්‍රියාවට භාජනය කරලා පති ප්‍රියාවෙන් පසුව අපි බරකිරුවොත් එහි පලබලද ග්‍රෑම් පහක්මයි අපිට ලැබෙන්නේ. දැම්ම ස්කන්ධ සංස්තිති නියමය අපි පරීක්ෂණ දෙකක් මගින් ආදර්ශනය කරනවා. මේ පලවෙනි පරීක්ෂණයේදී අපි කරන්නේ මේ ලෙඩ්නයිට්‍රේඩ් ද්‍රාවනයකට සෝඩියම් ට්‍රෝරයි් මිශ්්‍ර කිරීමක්. හැබැයිවාරට මේ ඇට්ටෝම දැක්කහම පේනවා මේක සංෘත පද්ධතියක් කියලා මොකද මේ කේතු පලාස්කුව අපි ඇබයකින් ආවනණය කරලා වගේම ග්‍රීස් ආලේප කරලා හොඳින් මේ ඇටවුම සම්ෘත කරලා තියෙන්නේ. ඇයි අපි මේ සෝඩියම්ටෝරයි් පොඩි නලයක ගැන ජෝල නලයකට දාලා මේ විදිහට නූලකින් එල්ලලා තියෙන්නේ. එතන දෙවල තේරුම් ගන්නඕන අපි මේ ලෙඩ්නයිට ්‍රේඩ් සහ සෝඩියම් කෝරයිට් මිශ්්‍ර කරන්න ඕන. හැබැ මේ පද්ධතිය සම්ෘතයිනේ අපිට මේ ඇබේ ගලවල සෝඩියම් කලෝරයිට් මිශ්්‍ර කරන්න බැහැ. ඒක නිසාපි පද්ධතිය සම්ෘත කරලා ඇතුලේ දිම සෝියම් කෝරයිට් ලේනයිට්‍රඩ සමඟ මිශ්්‍ර කරන්න ඕන. එහෙම කරන්න ලේසි වෙන්නේ මේ ජුවලන නලියේ නූලක්කාධාරයෙන් අපි එල්ලල තිබ්බහම පොඩි සෙලවීමක් කළහම මේ සෝඩියම් කලෝරයි් ලෙඩ්නයිට්‍රේඩ් සමඟ මිශ්‍රවෙනවා. දැන් බලමු මෙහිදී ඇතිවන නිරීක්ෂණ. මේ ද්‍රව දෙක මිශ්‍රවීමේදී සුදු පැහැති අවක්ෂේපයක් ඇති වෙනවා. ඒවගේම ප්‍රතික්‍රියාවට පෙර අපි ස්කන්දය කියරලා ලියාගන්නවා ඉන් පසු ප්‍රතික්‍රියාවෙන් පසුවත් අපි මේ ස්කන්දය කිරල ලියාගන්නවා. එතකොට අපිට පේනවා ප්‍රතික්‍රියාවට පෙර පද්ධතිය ස්කන්දේම තමයි ප්‍රතික්‍රියාවට පසුවත් අපිට ලැබෙන්නේ. එහෙනම් මෙතනද අපිට ලැබෙන නිගමනය තමයි රසානික ප්‍රතික්‍රියාවකට සහභාගිවන ද්‍රව්‍යවල මුළු ස්කන්දය ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන පලවල මුළු ස්කන්දයට සමාන බව. ඒ කියන්නේ ප්‍රතික්‍රියකවල ස්කන්ධ, පලවල ස්කන්දයට සමානයි කියනෙ එක. අපි මේ පරීක්ෂණය මගින්ද ස්කන්ධ ශංස්थිති නියමේ ආදර්ශනය කරනවා මේ පද්ධතියත් සම්ගත පද්ධතියක් එකයන්නේ මේ පද්ධධැපි බැලුමක් ආධාරයෙන් සම්පෘත කරලා තියෙන්නේ. මෙහිදී ගිනිකුරු දහනයවීම කියන රසායනික ප්‍රතික්‍රියාවේදී එහි ප්‍රති්‍රීියකවල ස්කන්දය හා පළවල ස්කන්දයට මොකොද වෙන්න කියලායි බලන්නේ මුලිින් අපි මේ ප්‍රතික්‍රියාවට කලින් මේ පද්ධදය ස්කන්දය මනිින් ඕන. ඊළඟට ප්‍රතික්‍රියාව කිරීමෙන් පසුව නැවත්ත මේ පද්ධතිය ස්කන්ධය මැනීමකට ලක් කරන්න ඕනම්. මෙතනදිවාලට මතක් කරන්න ඕනම් මේ වගේ දේවල් මනීද්්‍ය අපි විද්‍යාගාරයේතිී පාවිච්චි කරන්නේ තෙදදාඩු තුලාව. මේ ප්‍රතික්‍රියාවදී අපිට ලැබෙන නිලික්ෂණ තමයි මේ ගිනිකුරු දැල්වෙන විට බැලුුණය ක්‍රමයෙන් පිම්වෙනවා. ඒ කියන්නේ වායුවක් නිපද වෙලා තියෙනවා. ඒ වගේම මේ පද්ධතියේ ස්කන්දය වෙනස්වීමකට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ මුලින් ලැබුණු ස්කන්දීම තමයි අපිට පසුව කිරුව හමත් දෙන්නේ. නිගමනේ තමයි ප්‍රතික්‍රියාව සිදුවීමේදී දහන පලිඉවත්වීමක් සිදු වෙලා නැහැ. ෙ දහනේ සිදුකල තින සම්වධ පද්ධතියක එහෙනම් ප්‍රතික්‍රියාවට පෙරහා පසු සමස්ත ස්කන්දයේ වෙනසක් නොමැතිවීම ඒක යන්නේ ඉස්කන්දය සංස්තිතිකවීම මේ විදියට රසායනික ප්‍රතික්‍රියා සඳහා අපි ප්‍රධාන උදාහරණ තුනක් ගැන කතා කරනවා මෙතනද අපි කතා කරනවා දහනය කියන රසානික ප්‍රතිකත්‍රියාව ඒ වගේම ලෝහ මාලිනවීම සහ උදාසීනී කරණය කියන රසායිනික ප්‍රතිකත්‍රියාව ගැන. අපි දැන් දහනේ කියන රසායනික ප්‍රතිිත්‍රියාව ගැෙන කතා කරමු. දහනය කියන්නේ තාපශක්තියත් ආලෝක ශක්තියක්ත් පිටකරමින් සිදුවන රසායනික විපර්යාසයක්. ඒ කියන්නේ යම් ද්‍රව්‍යත් දහනය වෙද්දි අපිට දැනෙනවා රශ්නයක් ඒවගේම ආලෝකයක් පේනවා. ඒවකීම අපිට දහනය අරථ දක්වන්න පුළහන් දාහ ද්‍රව්‍ය දහනපෝෂක වායුවක් සම්ග ප්‍රතික්‍රියා කිරීමේ දහනය සිදුවෙනවා කියන එක. මෙතලදී දාහය ද්‍රව්්‍ය කියන්න මොනවාද දහන පෝෂක කියන්න මොනවාද. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. එහෙනම් දැන් ආයුත්වාල බලාගන්න මේ දහනය කියන එක හඳන්වන විදිහ. මෙතන යාලට පේන්නේ මේ දහනය සඳහා උදාහන්න කිහිපයක්. වාලසාමන්‍ය දහනයකිව හම ගිනිගන්නවා කියලන හිතන්නේ. දහනේදී ගිනිගැනීමක්ම අවශ්‍ය වෙන්නෙ නැහැ. මොකද දහනේ කියන්නේ වාතයේ ඇති ඔක්සිජන් සමඟ ප්‍රතිප්‍රියා කිරීමක්. එතනදවාලා ගිනිගන්නවාම කියන එක දහනයයි කියලා වැරදි විදියට තේරුම් ගන්න එපා. මේ දහනයකදී මේ වාතය ඔක් සිජන් සමඟ ප්‍රතික්ත්‍රිය කරන්නේ දාහෙත්‍රව්‍ය එහෙනම් මොනද මේ දාහෙත ්‍රව්්‍ය කියන්නේ දාහෙ ද්‍රව්්‍ය කියන්නේ දහනයට භාජනය වන ද්‍රව්්‍ය එකයන්නේ දාහනයක් සිදුවෙන්න පුළහන් ්‍රව්්‍ය තමයි දාහෙ ද්‍රව්්‍ය කියන්නේ එහෙනම් මේ දහනයට භාජනයනුුවන ද්‍රව්්‍යවට අපි කියනවා අත්දාහෙද්‍රව්්‍ය කියලා වට එක්කේ කුදාහන්න යාලට මෙතන පේනවා. ඒවගේම මේ දහනයකදී දහන පෝෂක වායුවක් ගැනපි කතා කලාා එහෙනම් මේ දහන පෝෂක වායුව කියන්නේ වාතයේ ඇති ඔක්සිජන්වායුව. එහෙනම් මෙතනදී දහනය සිදු වෙන්නේ දාහත්‍රව්‍ය ඔක්සිජන් වායුව සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන්. හැබැයි මේ දහනයක් සිදුවීමේදී ඔක්සිජන් සමග දාහෙද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්නන ඒයට අදාළ උෂ්නත්්‍රයක් තියෙනවා. ඒක කියන්නේ මේ දහනකදී දාහෙද්‍රව්‍ය සහ දහනපෝෂකවායව පමණක් තිබුණට වැඩක් නෑ. මේ දහනය සිදුවීමට උෂ්නත්වයක් අවශ්‍යයි. ඒ කියන්නේ ආරම්භ කිරීමට උෂ්නත්වයක් අවශ්‍යයි. උෂ්ණත්වය අප ගෙනවා ජෝලන උෂ්ණත්වය කියලා මේ ජල් නුෂ්ණත්තේ ද්‍රව්වෙන් ද්‍රව්වයට වෙනස් ඒ කියන්නේ එක්ෙක් ද්‍රව්ව්‍ය දහනය වෙන්නේ එකක උෂ්නත්වවලට උදාහරණයක් ගත්තොත් ඉක්මට ගිනිගන්න ද්‍රව්්‍යවල ජෝලන උෂ්ණත්වය අඩුයි අපි පෙට්‍රල් වගේ දෙයක් ගමුඒ පෙට්‍රල් පොඩි උෂ්ණත්වයක දීපවා ගිනිගන්නා සුළුයි ඒ වගේ සමහර ද්‍රව්‍ය ගිනි ගන්න අධික උෂ්ණත්වයක් අවශ්‍යයි එහෙනම් අපි දැන් දන්නවා මේ දහනය සඳහා ප්‍රධාන සාධක තුනක් අවශ්‍යයි කියලා එකත් තමයි දාහෙ ද්‍රව්්‍යයක් ඒවගේ දහන පෝෂක වායුුවක් ඒගේ ජුවලන උෂ්ණත්වයට රත්වීම අපි මේ දහනයට අවශ්‍ය සාධකවල සම්බන්ධතාවේ නිරූපණය කරන්ඩ ගිනි ත්‍රිකෝණය කියන රූපසටහන පාවිච්චි කරනවා. මේ රූපසටහනින් අපිට දහනයට අවශ්‍ය සාධකවල සම්බන්ධතාවේ නිරූපණය කරනවා. හදිසියවත් ගින්නක් ඇතිව වුණොත් මොකද වෙන්නේ. අපි මේ ගින්නක් ඇතිවීමට අවශ්‍ය සාධකවල සම්බන්ධතාවේ දන්නවනේ. ඒ කියන්නේ. මේ ගින්නක් ඇතිවීමට බලපාන සාධකපි දන්නවා. එහෙනම් මේ ගින්න ඇතවීමට හේතුවන සාධක ඒ ගින්න ඉවත් කළොත් අපිට මේ ගින්න නිවාගන්න පුළුවන්. හොඳට හිතල බලන්න කොහොම ද අපි මේදේ කරන්න කියලා. එතන දෙවාල බලන්න ඕන මේ ගින්න ඇතිවීමට හේතුවන සාධක ඉවත් කිරීම. එහෙනම් ගින්නට දහන පෝෂකය ලැබීම වලක් වන්න ඕනම්. ඒ වගේම ජෝලන ෂ්ණපත්වයට පත්වීම වලක්වන්න ඕන. එකනෙ තාපේ ලැබීම වලක්වන්න ඕනවා. ඒ වගේම එම දාහෙ ද්‍රව්ව ඉවත් කරන්න ඕන. එහෙනම් මේ කරුණු තුනම අපි අයිංකලොත් අපිට මේ ගින්න නිවන්න පුළුවන්. ගින්නක් ඇතිවෙන ක්‍රම වෙනස්. එහෙනම් මේ එක එක ආකාරයෙන් ඇතිවෙන ගිනිී අපිට නිවීමට සුදුසු ක්‍රමයක් තෝරගන්න ඕනවා. එයට උදාහරන්නයක් තමයි ඇදුමකට ගිනිඇවුලුුණොත් දුවන්න හොදනෑ. මොකද අපි දුවද්දිී දහන පෝෂකවායෝ එකෙන ඔක්සිජන් සමඟ ගැටීම වැඩි වෙනවා. ඒක නිසා බිම පෙරලීම ගණකම් ද්‍රව්වයකින් සිරුර ආවරණය කිරීම වැලී තෙතගෝනිවැනි දේවල්වලින් දැවෙන ද්‍රග්‍ය වැසීමෙන් අපිට මේ ගින්න නිවාගන්න පුළුවන්. එතනෙ දිවෙන්නේ දහන පෝෂකය හා, ගිනිිෙන ඇති ද්‍රව්වඇත සම්බන්ධය මෙේදීමක්. ඒ වගේම යම්කිසි ගින්නකදී අපේ දැවෙන ද්‍රව්ව්‍ය මතට ජලයේසීමක් සිද්ධ කරනවා. ජලයෙන් වෙන්නේ ගිනියගුරුවල තාපය උරාගෙන ඒ වාශ්පබවට පත්වයෙද්දී ගිනියගුරවල උෂ්ණත්වය ඒ ඇනනි ජුවල නූෂ්ණත්වය පහත්ත බහිනෙක්ක. ඒක යන්නේ ඒ ගින්න ඇතිවීම ආරම්භ වන ජෝල නෝෂ්ණත්වයට වඩා උෂ්ණත්වය පහත දැමීම. හැබැයි විදුලි කාන්දුවීමකදී සහත් තෙල් දහනය වීමකින් ඇතිවන ගින්නවීමකට ජලේභාවිතා කිරීම සුදුසු නැහැ. මොකොද ජලේ තිබ්බොත් මේ දාහෙ ද්‍රව්ව අපීටත් තෙල් කියලා තෙල් පැතිරීයාමක් සිද්ධ වෙනවනේ එතකොට ඒ පැතිරීයාම වලක්වන්න තමයි අපි ජලේ භාවිතා කරන්න නැත්තේ. මේ විතිර සුදුසු ක්‍රමයක් මගින් ගින්නෙන් ඇතිවන අනතුරු වලක්වා ගන්න අපිට විවිධ උපක්‍රම පාවිච්චි කරන පුළුවන්. ඒ අත්තර යාල දැකල තිනා විවිධ ගිනිනිවීමේ උපකරන භාවිතා කරනවා. දැන් අපි බලමු මේ ඉන්දන කියන්න මොනවාද කියලා. අපිට මේ ඉන්දන හඳුන්නන්න පුළුවන් දාහනය කිරීමෙන් තාපශක්තිය හා ආලෝක ශක්තිය ලබා ගැනීමට භාවිතා කරන ද්‍රව්‍ය කියලා. ඒ කියන්නේ අපිට මේ ඉන්දන ගිනි ගැනීමකට ලක් කරන්න පුළුවන්. එහිදී ආලෝක ශක්තියත් තාප ශක්තියත් නිබද වෙනවා. මේ ඉන්දන වර්ග තුනක් යටතය කතා කරන්න පුළුවන් ඒව තමයි ගණඉන්දන ද්‍රවතත්වය පවතනින්දන සහවායමේ ඉන්දන කියලා. දැම් බලන්න මේ ගන ඉන්දනවලට උදාහරණ, වගේම ද්‍රව ඉන්දනවට උදාහරණ ඒ වගේම වාය ඉන්දනවලට උදාහරණ. අපි එදිනදා ජීවිතයේදීම ඉන්දන භාවිතා කන අවස්ථා ගත්තහම අපි දන්නවා පාහනවල එංජින් ක්‍රියාත්මක කිරීමට පෙට්‍රල් ඩීසල් වැනි ඉන්දන භාවිතා කරනවා අපි එදිනෙදා පිසීම් කටයුතුවලදී ලිප ඇවිඩීම සඳහා එP. භායෝපාවිච්චි කරනවා එකන අල දන්නවා ගෑස්සිෙ ින්න්්ඩර්ස් වල තියෙන්නේෙ එල්පී. ගෑස් ඒවගේම දර පාවිච්චි කරනවා බූමිතෙල් වැනි ඉන්දන පාවිච්චි කරනවා ඒ වගේම රොකට්ටයානා ගුවන්ඥාණාවල එංකින් සඳහාද ඉන්දන පාවිච්චි කරනවා. ඔයාලට මෙහිදී පේනවා මේ අ්‍යාවකාශ යානාවේ එංජිම ක්‍රියාත්මක කිරීමට ඉන්දන පාවිච්චි කරනවා ඉන්දන විදිහට ද්‍රවී කෘත හයි්‍රජන් වායෝ පාවිච්චි කරනවා මේ හායිට්‍රජන් වායොම පාවිච්චි කරන්නේ හයිර්ජන් වායව සැහැල්ලු වායුවක් වන නිසා එහෙන මයාලට පේනවා මේ යානාව එෙන්ජිම ක්‍රියාත්මක කිරීමට මේ ඉන්දන භාවිතා කරන බව. දැන් අපි මේ ඉන්දන දහනයේදී නිපදවන පල ගැන කතා කරමු. මොනාද මේ ඉන්දන ධානයේදී හැදන ද්‍රව්‍ය යාල මතක තියාගණ්ඩ මේ හැම ඉන්දනයක්ම කාබෙන් සහ හයිඩ්්‍රජන් යන මෝල ද්‍රව්්‍යවලින් හැදිල තියෙන්නේ. එහෙනම් මේ මූල ද්‍රව්්‍ය ඔක්සිජන් සමඟ ක්‍රියා කරලා දහනය වනහම මොනවද හැදින පල කියලා අපි කතා කරමු. මේ පලයන් නිරේෂණය කරන්න අපි කරන පරීක්ෂණයක් තමයි මේ ඇටවුමේ පෙන්නලා තියෙන්නේ. ඔයාල මේ ඇටවුම හොඳට තේරුම් අරගෙන නම් කරන්න පුරදුවෙන්න ඕනම්. මේ ඇටෝම දේ හොඳට බලන්න මෙහි ඉටිපන්දම යොදාගන තියෙන්නේ දහනය කෙන ප්‍රතික්‍රියාව සිදු කිරීමට. ඒවගේ යාට පේනවා නිර්ජලියෝ කොපර් සල්පේට් මේ යුනාලයට දාලා තියෙනවා ඒවගේ ඒ වටා ජලය තියෙනවා හුණුදියර වෙනක් බෝධලේකට දාලා යුනලයට සම්බන්ධ කරලා තියෙනවා ඒවගේම ෂයක් තියෙනවා මෙහිදී වෙන්නේ ඉටිපන්ද මේ සිදුවන දහන ප්‍රතිික්‍රියාවෙන් හැදන පල ඉහල නලය දිගේ යුනලට යනවා හැබැයි මෙතනදි වායුවක් හැදෙනවන මේ යුනලේ වටා ජලය තියෙන නිසා මේ වායුව ගනී භවනයකට ලක් වෙනවා එය නිර්ජලිය කොපර්සල්පේට් සමඟ ගැටෙනවා මෙතන චූෂකයක් පාවිච්චි කිරීම හින්දා මේ හුණුදියර දෙසට යම්කිසි වායුුවක් හැදිල තියෙන වනං ඇදීමකට ලක්වෙනවා. මෙතනද අපි නිරේක්ෂණ විදියට මේ නිර්ජලිය කොපර්සල්පේට් සහ හුණුදියර පරීක්ෂා කරනවා. එතනද අපිට නිරේක්ෂණ විදිහයට පේනවා මේ නිර්ජලිය කොපර්සල්පේ් නිර්පාටට හැරිල තියෙන බවත් දියර කිරි පැහැයට හැරිර තියෙන බවල්. මෙතනදී නිර්ජලීිය කොපර්සල්පේට් මෙ සුදු පැහැයකින් තමයි තියෙන්නේ නිල්පාට වෙද්දි අප කියනවා සද්ජල කොපර්සල්පේට් පෙනව කියලා අපි ජලය හඳුනා ගැනීමට භාවිතා කන ද්‍රව්‍යත් තමයි මේ නිර්ජලීිය කොපර්සල්පේට් මේ සුදුපාට නිර්ජලිය කොපර්සල්පේට් සත්ජල ඒක ෑනනි නිල් පාට කොපර්සල් පේට් පාට පත්වෙන වනා එතන ජලය තියෙනවා. ඒ වගේම අපි කාබන් ඩයක්සයිඩ්වායෝ හඳුනා ගැනීමට පාවිච්චි කරන්නේ මේ හුණුද්දිියර අවර්ණයි මේ අවන්න හුණුදියර කිරිීපහයට පත්වෙන වනම් අපි කියනවා ඇතන කාබඩක්සයි් තියෙනවා කියලා. එහෙනම් නිගමන විදියට අපිට ගන්න පුළුවන් සුදුපාට නිර්ජලීය කොපර්සල් фට නිල් පැහැවෙන්නේ යෝනලේ වෙත ජලය එකන ජලවාශ්ප එන නිසා හුණුදියයට කිරිපාට වෙන්නේකාබන් ඩයක්ෂයිඩ් වයව නිසා. එහෙනම් නිගමට තමයි ඉන්දන දහනයේදී කාබන්ඩයෝක්යිවාය හා ජලය පලවශයෙන් ලැබෙනවා කියන එක. මේ ඉන්දන දහනයේ රසානක ප්‍රතික්‍රියාවක් විදියට පිළිවුවොත් ඉදනවල තිය කාබන් සහ ්‍රජන් දහනයෙන ප්‍රතික්‍රියාවෙන් ජලේ සහකාබන් යි ව හදනවා. එනම් ප්‍රතික්‍රීියකමොනුවද ඉන්දන එකන කාබන් සහජ පළමනවද ජලේ සහකාබයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ඉන්දනවල දහනය ආකාර දෙකක් තියෙනවා ඒ තමයි පර්ණ දහනය හා අර්ද දහනය. දැම් බලමුමේ පූර්ණ දහනය කියන මොකක්ද අර්ධ දහනය කියන මකක්ද කියලා. පූර්ණ දහනයකදී දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන්වාය සැපයීමක් සිද්ධ වෙනවා. නමුත් අර්ධ දහනයකදී දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන්වායෝ ලැබෙන්න්නේ නැහැ. මෙතන ඔයාරට පෙන්ල තියෙනවා මේ පූර්ණ දහනයයි අර්ධ දහනය අතර වෙනස්කාම්. හොඳට බලන්න පූර්ණ දහනයකදී කාබන් පූර්ණ දහනෙන් කාබන්ඩයක්ක්සයිඩ් ලබෙනවා. නමුත් අර්ධධහනයකදී කාබන්ඩයෝක්සයිඩ් හා ජලය ලැබෙනවා නමුත් කාබන් මොනොක්සයිට් වගේ දේවලුත් ඉතිරිවෙනවා ඒ වගේම නොදැවුණු කාබන් නාශුද හැදෙනවා. පූර්ණ දහනයකදී හයි්‍රජ පූර්ණදහනයේදී ජලයහම් වෙනවා. අර්ධ දහනයකදීත් ජලේලබෙනවා. පූර්ණ දහනයකදී අධික තාප්‍ර්‍රමාණයක් නිපද වෙනවා නමුත් අර්ධ දහනයකදී නිපදවන තාප ප්‍රමාණය සාපේක්ෂවාඩුයි. අපි මේ දහනයකදී ඇති වෙන දැල්ලක් අදදයනය කිරීමේදී. පූර්ණ දහනහා අර්ද්ධ දහන නිසා, මේ දැල්ලේ විවිධ කලා පැඇති වෙනවා. ඒකට හොඳමු උදාහන්න දෙකත් තමයි ඉටිපන්දම් දැල්ල සහ විද්‍යාගාරයේ තියෙන බන්සන්දාහකයේ දැල්ල. දැන් අපි මේ ඉටිපන්දන් දැල්ල සහ බන්සන් දාහකයේ දැල්ල පිළිබඳ පොඩි අත්්‍යේනයක් කරමු. ඉටිපන්දන් දැල්ලක් ගත්තහම මේ ඉටිපන්දම් දැල්ල හැදෙන්නේ ඉටිවාශ්ප ක්සිජන් වයව සමඟ ප්‍රතික්‍රියා කරලා ආලෝකයේ සහ තාපේ නිකුත් කිරීමේදී මේ ඉටි පන්ද මේ තියෙන ඉටි රත්තීමේදී ද්‍රවවෙලා තිරේදිගේ හළට ගිහිල්ල වාශ්ප වෙනවනේ මේ වාශ්පෝුණු ඉටි තමයි මේ උක්සිජන් එක්ක ක්‍රියා කරලා ආලෝකයේ සහ තාපේ නිපදවන්නේ මේ ඉටි පන්දන් දැල්ලෙ ප්‍රධාන කලාප තුනක් අපිට පේන්ඩ තියෙනවා කලාප තුන තමයි අදීප්ත කලාපය දීප්ත කලාපය බාහිර කලාපය ඒකට අපි කියවා අදෘෂ්‍ය කලාපය කියලත් ඔයාල්ල පේනා මෙ එතන අදීප්ත කලාපය කියන්නේ අඳුරු පැහැති කලාපය දීප්ත කලාපය තමයි අපට කහපාටට ලොකු එලියක් විදිහට පේෙන්නේ බාහිර කලාපය තමයි අපට යාන්තමට පේන කලාපය ඒ බාහිර කලාපේ පහලින් අපිට පේනවා නිල් පැහැති කොටස. මේඉක්කෙක් කලාපවල තියෙන වෙනස්කම් යාලට මේ සටහනෙන් දැක්වෙනවා. මේ සටහන හොඳට අධ්‍යනය කරලා මේ කරුණු හොඳට මතක දයාගන්න. අධීප්ත කලාපේ කියන්නේ ඇතුළින් පිහිටි කලාපය මෙහි ඉටිවාෂ් පන්තර්ගත වෙනම ඒ වගේම උෂ්ණත්වය අනෙකුත් කලාපල්ට වඩා අඩුයි දීප්ත කලාපයගත්තහම අදීප්ත කලාපයට පිටතිම් පිහිටන්නේ මෙහි කහපැහැට හේතුව තමයි නොදැවුණු කාබැන් අංශු ගිනියම්බීම. ඒ වගේම අදීප්ත කලාපයේ උෂ්ණත්වයට වඩා මෙහි උෂ්ණත්වය වැඩී බාහිර කලාපේ එහෙමත් නැත්තං අදෘශ්්‍ය කලාපේ ගෙන කතාකලොත් මේ දීප්ත කලාපේයට පිටතින්ම පිහිටන්නේ දැල්ලේ පාදේදී නිල් පැහයෙන් දකින්න පුළුවන් අනිත් ප්‍රදේශවලදී පැහැදිලිව පෙනෙනෙ නැහැ. මෙහි තමයි ඉහළමූෂ්ණත්වේ තියෙන්නේ. දැන් අපි බන්සන් දැල්ලගෙන කතා කරමු. බන්සන් දැල්ලක් වාල දැක්කනම් ඒ දැන්ල ටිකක් නිල් පැහැයින් තමයි අපිට පේන්නේ කියන ඉන්ටිපන්දන් දැල්ලට වඩා වෙනස් කියලා අපිට පේනවා. හොද දාානය තමයි ඔයාල දැකල තියෙන ගෑස් ලිපෙන් පිටවන ගිනි දැල්ල නිර්පාටට පේනව කියරාල දැකල තියෙනවනේද. බන්සන් දැල්ලෙත් මේ වගේ නිල් පැහැන් යුතු දැල්ලක් තමයි ඇතිවෙන්නේ. මේ දැල්ලේ නිල් පැහැට හේදුව තමයි ඔක්සිජන් ප්‍රමාණය අඩුවන විට දැල්ල කහපැහැට හැරෙන වගේම ප්‍රමාණවත්තරම් ඔක්සිජන් ලැබෙන විට දැල්ල නිල් පැහැට හැරීම මේ බන්සන් දාහකය හදල තියෙන්නේ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබාගන්න පුළුහන් වෙන විදිහට. වාට මේ දාහකය හොඳින් දැක්හම පේනවා මෙහි වාසිදුරත් තියෙනවා කරවරල්ලත් තියෙනවා වාතයන නලයක් තියෙනවා මේ කොටස් මගින් තමයි ප්‍රමාණවත් තරම් ඔක්සිජන් මේ දැල්ල සඳහා ලබාගන්නේ. දැන් බලමු මේ බන්සන් දැල්ලේද. කලාප කිහිපයක් අපිට අඳුරගන්න පුළුවන්. ඒ තමයි අධීප්ත කලාපය තද නිල් කලාපය ලානිර් කලාපය අදෘශ්‍ය කලාපය දැන් බලමු මේ එක්කෙක් කලාපයන්ගේ වෙනස. මෙ දැල්ලේ වර්ණය සපේන ඔක්සිජන් ප්‍රමාණය අනුව වෙනස්. එහෙනම් අධීප්ත කලාපේ තියෙන්නේ නොදදැවුණු වායුව තද නනිල් පැහැති කලාප සපේන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි ලානීල් පැහැති කලාපේට සපේන ඔක්සිිඩන් ප්‍රමාණයක් සාපේක්ෂව අඩුයි හැබැයි අදෘෂ්‍ය කලාපයේදී පූර්ණ ධහනයක් සිද්ධ වෙනවා. එහිත්දී ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩී ඊළඟට අපි කතා කරන්න යන්නේ ලෝහ මලිනවීම එක කියන්නේ තවත් එ ්‍රසායනික විපර්යාසයක් ගැන. මතක් කරල බලන්නමීට කලින් අපි කතා කලා තවත් එක් ්‍රසායනික විපාර්යාසයක් වන දහනය දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟ රසායනක විපාර්යාසය. මේ ලෝහ මලිනවීම කියල කියන්නේ ලෝහවල පෘෂ්ටේ ස්භාවේ වෙනස්වීම. එගැන දිස්නය නැතිවීම. මේ නිසා ලෝහ පෘෂ්ට විකාදනයකට ලක්වෙනවා අපි කියන්නේ දිරණව කියලා මෙය තමයි ලෝහ විකාදනය කියලා කියන්නේ. මේ ලෝහ විකාදනයවීමක් තමයි යකඩ මළබැඳීම මේ යකඩ මළබැඳෙද්දී යකඩ මතුපිට දුම්වුරු පැහැයටහුරු රතුපාට සංයෝගයක් හැදෙනවා අපි මේවා මළකඩ කියලා හඳන්නනවා. එහෙනම් අපි දන්නවා මේ යකඩ මල වැැදීම කියන්නේ රසාඇනෙක විපර්යාසයක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ යකඩ මළ බැඳීමට අවශ්‍ය සාධක ගැන මේ සඳහා සාධක දෙක්කක් තමයි වැදගත් වෙන්නේ. ඒ තමයි වාතය එකැනෙ වාතය ඔක්සිජන්වායව තමයි මේ සඳාවශ්‍ය වෙන්නේ ඊලගෙක තමයි තෙතමනය එකැනෙත් ජලවාශ්ප එනම් වාතය සහත් එතමනේ තමයි යකඩ මළබැදීමට අවශ්‍ය සාධක දෙක. අපිට මේ යකඩ මළබැඳීමට අවශ්‍ය සාධක පිළිබඳ හොයා බැලීමේදී පරීක්ෂණ කිහිපයක් තියෙනවා. මේ පරීක්ෂණ ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න ඕනාා මොකද මේ පරීක්ෂණවලින් විභාගයට ප්‍රශ්න ඒ මේ ඉඩකඩ වැඩී. අපි පළවෙනි පරීක්ෂණයෙන් කරන්නේ මේ යකඩ මළබැදීම සඳහා, වාතය අවශ්‍ය දැයි කියලා නිරීක්ෂණය කරන එක. මේ ඇටෝමහදද්දි අපි පරීක්ෂණ නල තුනක් ගන්නවා මෙහිදී එක පරීක්ෂණ නලයකට නැටවූ ජලේදාන්නේ එහි උඩින් අපි පෝල්තෙල් සට්ටුවක් දානවා ඒවගේ ඊළඟ නලේට අපි ඇල් ජලේදාල පොල්තෙල් තට්ටුවදදාානවා තුන්වන නලය අපි කිසිම පොල්තෙල් ටුවකින් වහන්න ඇතුව ඇල් ජලේ දාලා තියෙනවා. මේ විදිට මේ ඇටඋමකිහිප දවසක් අපි තියලා නිරීක්ෂණ ලබාගන්නවා. මෙහිදිය අපට නිරීක්ෂණ විදියට ලැබෙන්නේ අපි ඒ කියල නම්කරපු නලයේ යකඩෑන මලබැඳී නැති බවයි බී කියන නලයේ යකඩෑන මළ බැඳිලා තියෙනවා ඒවගේම සීන යකඩෑන මළබැඳිලා තියෙනවා ඒකට හේතුව තමයි ඒ නලේ තියනෙ නැටූ ජලයනේ ඒක නිසා ඒනලයෙන් වාතී වත්වෙලා තියෙනවා. හැබැයි පිටිම්වාතය එන්න බැහැ එතන පොල්තෙල් ට්ටුවක් තියෙන නිසා. බීනලේ ජලය ගත්තහම එතන දියවූවාතයේ තියෙනවා මොකද ඇල් ජලයේ දාලා තියන්නේ. පොල්තෙල් තට්ටුව නිසා පිටින් වාතය එන්න බැහැ නමුත් ඇතුළේ ඇල් ජලයේ තියන වාතයේ යම්ප්‍රමාණයක් තියෙනවා. සීනලයේ ගත්තහම සීනලය බාහිර පරිසරයට වියුෘත්තයි ක සීනලේට පරිසරයෙන් වාතේ ලැබෙන. ඇතුළේ ජලයනුත්වාතේ ලබෙනවා මළකඩ කෑමට සියලුම සාධක තියෙනවා. එහෙනම් ඒ නලේට වාතේ ලැබිලනැහැ ජලයේ පමණයි තියෙන්නේ නමුත් බීනලයට වාතේ යම්ප්‍රමාණයක් ලැබිල තියෙනවා ජලයේ තියෙනවා ඒ නිසා මළකඩ බැදිිල තියෙනවා නමුත් සීනලේ තියෙන යකඩෑනවලට වඩා මළබැඳී මාඩුයි සීනලයේ අවශ්‍ය සාධක දෙකම තියෙන නිසා හොදින් මළබැඳිලා තියෙනවා මේ පරීක්ෂණයෙන් ගන්න පුළහන් නිගමනය තමයි යකඩ මළබැඳීම සඳහා වාතය අවශ්‍ය බව මීලක පරීෂනාංක දෙකෙන් අපි කරන්නේ ජකඩ මළබැඳීම සඳහා ජලවාශ්ප අවශ්‍ය දැයි සොයා බැලීම. මේ ඇටෝමේ අපි කිරල ඇබේකට ඇන දෙකක් සවිකරලා ඇන දෙක නලේකට සවිකරලා තියෙන්නේ ඒ නලේ කැල්සියම් ලෝරයි් නැත්තං සිලිකා ජෙල් ස්පටික දාලා තියෙනවා. අපි මේ ඇන දෙක ඇබ පැත්තට සිටින දෙස්සේ සවිකරන්නේ ඇනේ උල්තුඩ හෝ පැත්තලි හිස මළබැඳීමේදී වෙනසක් නොපෙන්නන බව තහවුරු කිරීමට ඒ ඇන්නම් මළබැඳීමේදී ඇඒ උල්තුඩද පැතිලි හිසද කියලා අදාළ වෙන්න නැහැ මළබැඳීමේදී ඕනෑම ස්ථානයක් මළ බැඳීමට ලක් වෙන කියන එක. මේ ඇටවුම අපි දින කිහිපයක් තබා නිරීක්ෂණ ලබාගද්දිී නිරීක්ෂණ විදිහට දකින්න තියෙන්නේ නලේ පිටත තියෙන ඇනකොටස් මලබැඳී ඇති බවත් නලේ ඇතුළත ඇති ඇනකොටස් මලබැඳී නැති බවත්. නදියපිට නිගමනය කරන්න පුළුවන් නලේ පිටත තියෙන ඇනකොටස් මලවඳීමට හේතුව වාතේහාතතමනය පිටින් ලැබීමයි. නමුත් නලේ ඇතුළත අපි කෑසිියම් කලෝරයිඩ් දාලා තියෙනවා මේ කැල්සිියම් කලෝරයිඩ් හරි සිලිකා ජෙල්වලින් හරිවෙන්නේ ඇතුළවාතේ තියෙන ජලවාශප අවශෝෂණය කිරීම. ඒක නිසා ඇතුල්ලත තියෙන ඇනවලට ජලවාශප ලැබිලනැහැ එ අපට මේන් නිගමනය කරන්න පුළුවන් යකඩ මළබැනීම සඳහා ජලවාශ්ප අවශ්‍ය බව මීළඟට යකඩ මළබැඳීම සඳහා අවශ්‍ය සාධකයක් වන වාතේ ඇති ඔක්සිජන් අවශ්‍ය දැයි කියලා පරීක්ෂණයක් සිදු කරමු. මේ පරීක්ෂණයේදී අපි මේ විදිහයට දමයි ඇයටුම හදාගන්නේ මෙතනදී අපි තෙත පුළුම් කෑල්ලකින් නලේ හෙළකිලවරේ යකඩකුඩු ප්‍රමාණයක් රඳවගන්නවා. ඒවගේ මේ නලයන් ජලභාජනයක තමයි අපි ගිල්ලල තියෙන්නේ. දින කිහිපයක් මේ ඇටෝම අපි තියලා නිරීක්ෂණ ලබා ගන්නවා. එතකොට අපිට පේන නිරීක්ෂණ තමයි මේ එක නලයක යකඩ කුඩු අලබැඳිලා තියෙනවා ඒවගේ නලේ උසගත්තොත් මේ උසින් පහින් එකක පමණ ප්‍රමාණයක් ජලේහලට නැගල තියෙනවා. නලයේ උසින් පහිම් පංගුවක් කියල කියන්නේ මේ නලයේ උස අපි පහකට බෙදුවොත් ඒකෙන් එක කොටසකට ජලේහර නැගල තියෙනවා කියන එකයි. ඇයි මේ නලේඋසෙන් පහිම් පංගුවකට ජලේහල නගින්නේ. ඒකට හේතුව තමයි අපේ මේ වාතයේ පරිමාව ගත්තොත්, පරිමාවෙන් ඔක්සිජන් තියෙන්නේ පහෙෙන් එකක ප්‍රමාණයක් එකගන සීයට විසි එකක් පමණ තමයි ඔක්සිජන් අන්තර්ගත වෙලා තියෙන්නේ යකඩ මළ බැදීමේදී මේ නලේ ඇතුළ තියෙන වාත පරිමාවෙන් ඔක්සිජන් පමණයි වෑවෙන්නේ මේ ඔක්සිජන් වැෑයවුනහම එකන යකඩ මළබැඳීමට ඔක්සිජන් ලබා ගත්තහම එතන අඩුව පුරවන්ඩ ජලය හෙළට නගෙනවා මෙෙම ක්සිජයන්් ිටි ඩුවෙන නිසා තමයි ජලමට්ටම ඉහල නගින්නේ. හැබැයි මළබැඳීමට ඇතුළත තියෙන ඔක්සිජන් ප්‍රමාණය ලබාගත්තට පස්සේ එතනින් එහාට ජලමට්ටම ඉහල නගින්නෙ නැහැ ඒකට හේතුව තමයි වාතයේ ඇති අනෙක්වායුන් මේ නලේ ඇත්තුළත තියෙන ඉත්තිරි ඉඩ ප්‍රමාණය අයත් කරගන්නවා. දැන්ෙනම් ආඩ නිගමනය කරන්න පුළුවන් මෙහිදී මළබැදීමට වාතයේ ඔක්සිජන් තමයි ලබාගෙන තියෙන්නේෙ. එහෙනම් නිගමනය මළබැඳීමට වාතයේ ඔක්සිජන් අවශ්‍ය බවයි. හරි දැන්වයාල දන්නවා යකඩ මළබැඳීමට අවශ්‍ය කරන ප්‍රධාන සාධක දෙක. ආය මතක් කරල බලන්න. දැම්මට කියන්න මේ යකඩ මළබැදීම අපිට ප්‍රයෝජනවදද. යාල දන්නවා ගොඩක් වෙලාවට මේ යකඩ මළබැදීම කියන්නේ අපේ එදිනෙදා කටයුතුලදී අපිට ප්‍රයෝජනවත් නැති දෙයක්. ඒක නිසා මේ යකඩ මළබැඳීම වලක්පු ගන්න ක්‍රමෝපායන් අපි පාවිච්චි කරනවා. මෙතනද වාල දැනගන්න ඕනා මොනවගේ ක්‍රමෝපායන්ද අපි මේ යකඩ මළබැඳීමෙන් ආරක්‍ෂා කරගැනීමට පාවිච්චි කරන්නේ කියලා. මේ ලෝහවලින් සෑදූ බාණ්ඩ අපි තීන්තාලේප කරන්නේ මේ මළබැඳීමෙන් ආරක්ෂා කරගන්න. ඒවගේ සමහර යකඩ අපි ක්‍රීස් සාලේප කරනවා. ඒ වගේ යකඩ සහිත බා්ඩවල සින්කලෝහ යාලේප කිරීමක් කරනවා. මේකට අපි කියනවා ගැල්ව නයිස් කරනවා කියලා. මේ වගේ යකඩ සහිත බාන්්ඩවල ටින් ලෝහෙය තාලේප කිරීමක් කරනවා මේයකඩ මළබැඳීමෙන් ආරක්ෂා කරගන්න. දැන් අපි ඊළඟට බලමු මේ රසායනිික වි්පාර්යාසයයටතේ කතා කරන තුන්වන උදාහරණය. ඒ කියන්නේ උදාසීණී කරණය. උදාසීනී කරණය කියන සංසිද්ධිය ගත්තහම මේ පිළිබඳ කතා කරද්දි අපිට අම්ලයක් බශ්මයක් සහ උදදාසීන ද්‍රව්්‍ය ගැන අවබෝධයක් තියෙන්න ඕන. වාලට මතක ඇති හතවසරෙදිත් මේ ගැනපි කතා කළා. මේ උදාසීනී කරනය කියන්නේ භෂ්මයකට අම්ලයක් එකතු කිරීමේදී, අම්ලේකට බෂ්මයක් එකතු කිරීමේ දී ඒවායේ ආම්ලික හා භාශ්මික ගුණ අඩුුවී එක්තරා අවස්ථාවකදී හාම්ලික හා භාෂ්මක ගුණ මුළුමනින්ම නැතිවී යාමයි මේක අපි තවත් සරලව කතා කළොත් අම්ලයක් හා භශ්මයක් අතර ඇතිවන ප්‍රතික්‍රියාවක් තමයි මේ උදාසීනී කරනය කියන්නේ. මේ අම්ලයක් සහ භශ්මයක් එකතු කිරීමේදී එයි ලවනයක් හා ජලය හැදෙනවා. අපි ඒවැඩිගේනවා උදාසීන ද්‍රව්‍ය කියලා. එහෙනම් මේ උදාසීනී කරන ප්‍රතික්‍රියාවත් සාක විපර්යාසයක්. මේ විදියට අම්ල භාෂ්මාතර ප්‍රතික්‍රියා වලදී අම්ලවල ආම්ලික ගුණයත් බශ්මවල භාශ්මික ගුණත් අඩු වෙලා එක්තරා අවස්ථාවකදී උදාසීන ද්‍රව්්‍ය බවට පත්වෙනවා. අපි මේ අම්ල භෂ්මතර ප්‍රතික්‍රියා සඳහා පරීක්ෂණයක් ගැන කතා කරන්න කලින් මේ අම්ල බශ්ම උදාසීන ද්‍රව්්‍ය කියන මොවාද කියල බලමු. අපි අම්ල කියල කියන්නේ අගේ හත්තට වඩා අඩු ද්‍රව්‍ය සාමාන්‍ය ජීවිතයේ දී අපිට මේ අම්ල දකින්න පුළුවන් ගොඩක් පලතුරුවල ඒ වගේම විද්‍යාගාරයේදී අපි දකිනවා හයිඩොලෝරික්කම්ලය නයිට්‍රික්කම්ලය සල්ෆියුරික්කම්න්නේේ වැනි ද්‍රව්‍යන්. බෂ්ම විදිහයට අපේ දිනදා ජීවිතයේ දී දකිනවා සබං හුණුදියර ඒ වගේම අලුමිශ්්‍ර කරන ලද ජලය වගේ ද්‍රව්‍ය විද්‍යාගාරයේදී අපිළ දකින්න තියෙන බාෂ්ම වර්ග තමයි සෝඩියම් හයිඩ්‍රොක් සයිට් ඒවගේම පොටැසිියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ද්‍රව්‍ය උදාසයන ද්‍රව්‍යවලට හොඳම උදාහරණය තමයි ජලය ඒ වගේම සෝඩියම් කලෝරයිට් එෙමත් නැත්තම් ලුණු මේ අම්ල බෂ්ම හඳුනා ගැනීමට අපි පාවිච්චි කරනවා දර්ශක එහනම් මේ දර්ශක වලින් තමයි අපි අම්ලයක් භාශ්මයක් හා උදාසීන ද්‍රව්‍යයක් හඳුනාගන්නේ මොනාද මේ දර්ශකවට උදාහරණ ඔයාලට මතක ඇති දර්ශක විදියට අපි පාවිච්ිකන්නවා පිනොප්තැලින් ප් කඩදාසී ඒ වගේ නිල්හා රතු ලිට්මස් කඩදාසී මෙතිල් ලරෙන්ච් මේ දර්ශක අපි සාමාන්‍යයෙන් වි්‍යාගාරයේදී භාවිතාගන්න දර්ශක මීට අමතරව ස්වභාවික දර්ශක වලිනුත් අපිට මේ අම්ල බශ්ම උදාසන ද්‍රව්‍ය හඳුනාගන්න පුළුවන්. අපි දැන් දර්ශක කිහිපයක් ගැන කතා කරමු මේවයින් කොහොම අපි මේ අම්ල භශ්ම උදාසී ද්‍රව්‍ය හඳු ගන්න කියලා. ඔයාල දන්නවා නිල් හා රතු ලික්මස් කියල කඩදාසි වර්ගයක් විද්‍යාගාරය තියෙනවා. මෙතනද අපි අම්ල හඳුනාගන්න නිල් ඉත්මස් පාවිච්චි කරනවා බෂ්ම හඳුනාගන්න රතු ලිට්මස් පාවිච්චිගන්නවා. නිල් ලිට්මස් අම්ලේකට දැම්මහම එ නිල් පැහැය රතු පැහයට පත්වෙනවා. ලේවගේම රතු ලිට්මස් භශ්මයකට දැම්මොත් එය නිල් පැහැට පත්වෙනවා. හැබැයි උදාසයන ද්‍රව්වේකට අපි මේ නිල් ලිට්මස් දැම්මොත් එහි පැහැවෙනස්වීමක් වෙන්න හැ රතු නිිට්මස් වලත් පැහැ වෙනස් වෙන්න හැ. පිනොප් තලින් ගෙන කතාගලොත් මේ පිනොප් තැලින් අම්ලේකට එකතු කිරීමේ දී එහමත් නැත්තං අපි හයිඩොක්ලෝරිීක් ද්‍රාවනය ගමුකෝ මේ හයිඩුකලෝරික් යන අම්ලයක් නෙ එතකට මේ අම්ලේකට එකතු කරද්දි එහි වර්ණ විපාරයාසයක් වෙන්න ැහැ. නමුත් සෝඩියම් හයිඩරෝක්සයිඩ් වැනි බස්්මයකට එකතු කිරීමේ දී යාලට මේ පෙන්න්නන පැහැ දකින්න ලැබෙනවා. ඒ කියන්නේ රෝස වර්ණයට හැරෙනවා. මේ පිනොප්තැලින් උදාසීන ද්‍රව්වේකට දැම්මුත් එහි වන්න විපාර්යාසයක් සිදවෙන්නේ නැහැ. ඒ අංවාල මතක තියාගන්න ඕනා පිනොප්තැලින් භෂමයකට දැම්මත් එහි වර්ණය රෝස පැහැට හැරෙනවා කියලා. දැන් අපි මේ අම්ලයක් සහ භෂ්මයක් අතර ප්‍රතික්‍රියාවට පොඩි පරීක්ෂණයක් අතා කරමු. මෙතනවා අලට පේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බස්්මය අරගෙන අපඒකට පිනොප්තලින් බින්දු කීපයක් දැම් මහම වාල දන්නවා ඒ ද්‍රාවනය රෝස පැහැට හැරෙනවා. ඊළඟට අපි හයිඩරොලෝරිීකම්ලෙන් ටික ටික එකුතු කරනවා. එතකොට ඔයාලට දකින්න තියෙන නිරීක්ෂණ තමයි මේ රෝස පැහැට හැරිට තියෙන බශ්මය ටික ටිකෙහි වන්නේ පැහය අඩුවීමකට ලක් වෙනවා. ඒක ඇැන මේට අම්ලේ එකතු වෙනවනේ අම්ලේ එකතු වෙන්න වෙන්න එහි තියෙන භාශ්මික ගතිය අඩුවෙනවා. අවසානයේ මෙහි භාෂ්මික තත්ත්වය නැතිවී මෙම ද්‍රාවනය අවරණ වෙනවා. අපි එකතු කරන අම්ලයටත් වෙන්නඒ විදිහමයි අම්ලේ භාෂ්මියට එකතු කරද්දි අම්ලේ තාම්ලික ගතිය නැතිවෙලා උදාසීන බවට පත්වෙනවා. හ දැන් මේ ද්‍රාවනය උදාසේනයි. පිනොප් තැලින් උදාසීන ද්‍රාවනයකදී වන්න විපාරයාසයක් පෙන්නන්න නැහැ. ඒකයි මේ ද්‍රාවනය අවරණ වෙන්නේ. වාල්ට මෙතන පේනවා මේ ද්‍රාවනවල අවසානම ද්‍රාවන පැහැය අවරණ වෙලා තියෙනවා. දැන්න අපිට මේ උදාසීන කරන ප්‍රතික්‍රියාව මේ විදේර ලියන්න පුළුවන්. සෝියම්හ ොක්sideයි භශ්මය අම්ලේවන හයිඩු කලෝරික් අම්ලේ සමග ප්‍රතික්‍රියා කරලා සෝඩියම් කලෝරයිඩ් සහ ජලය ලැබෙනවා ඒ කියන්නේ උදාසන ද්‍රව්්‍ය ලැබෙනවා. අපි මේ උදාසින ද්‍රව්්‍ය විදිහට සලකන්නේ ලවන හා ජලය ලෙසයි ඒ ඇනි සෝඩියම් කලෝරයිඩ් කියන්නේ ලවනය අපි මේ අම්ල බස්්ම උදාසීණිකරණය හමුවන අවස්ථා කිහිපයක් කතා කරමු. සාමාන්‍ය උදරේ ඇතිවන අම්ල ගතිය ඒ ැනනි ගැස්ටරයිටිස් කියන්නේ මෙහිදී යෝගොල්ලෝ මිල් කෝ මැග්නීසියා දියරය ලබා ගන්නවා. මේ දියරේ අඩංගු වෙන්නේ මැගනීසියම් හයිඩ්රොක්සයි මේ මැගනීසියම් හයිඩ්රොක්යිට් කියන්නේ බස්්මයක් එතකොට ආමාශයේ තියෙන වැඩිපුර අයිඩුකෝරික් අම්ලය ැගනීසියම් හයිඩ්රොක්සයිට් කියෙන ස්්මය සමඟ ප්‍රතිික්‍රියා කරලා උදාසීනවීමක් වෙනවා එතකොට අම්ල ගතියාඩු වෙනවා. ඒවගේම මීමැස්සන් දෂ්ට කළ විට හුණුවාලේප කිරීමත් අපි එදිනෙදා ජීවිතයේදී දකින උදාහරණයක්. මෙහි දීවෙන්නේ මේ මීමැස්සන්ගේ විසෙහි ආම්ලික ගතියක් තියෙන නිසා හුණු කියන්න බෂ්මයක් නිසා මේ දෙක ප්‍රතික්‍රියා කරලා මේ උදාසීනවීම නිසා තමයි වේදනාව අඩුවෙන්න්නේ. ඒවගේ දෙබරුන් දෂ්ට කරහම විනාකිරි හෝ දෙහිවුෂ වැනි ද්‍රව්‍ය ආලේප කරනවා ඇයි මෙහිදී ආම්ලික ද්‍රව්‍යයා ලේප කරන්නේ මොකද දෙබරුන්ගේ විෂ භාශ්මිකයි. එතකොට අපි ආම්ලික දෙයක් එහි ආලේප කළ හම ඒ උදාසීන වෙලා වේදනාව පහවෙනවා. ඒවගේ වගා කටයුතුවලදී ආම්ලික පසට හුණු යොදනවා. මොකද ආම්ලික පසට හුණු කියන බශ්මය යෙදූ හම උදාසීන වෙනවා. මේවිදියට අපි එදිනදා ජීවිතයේදීත් මේ අම්ල භෂමතර ප්‍රතික්‍රියා උදව්වකට ගන්නවා. දැන් හොයාලා මේ භෞ්තික විපාර්යාස රස්සායනක විපාර්යාස කියයන මොනවද ඒ වගේම ඒවට උදාහරණ හොඳින් ගැම්ඹුරින් අධ්‍යයනය කරලායි තියෙන්නේ. මේ පාඩමට අදාළ සියලුම කරුණු ඔයාලා හොඳින් මතකතියාගන්න ඕනා මොකද ඉදිරියේ තියෙන පාඩම් වලදීත් ඔයාලට මේ කරුණු ගොඩක් වැදගත් වෙනවා. සයිස් ඒපස් ජැනන්ල්ල එකේ නවතම වීඩිය නරබන්න සබස්ක්‍රයිප් වටන්න එක කලි කරන්න.